Good morning, everyone. Thank you for joining for this antimicrobial resistance week lecture series, webinar series. So I'm going to tell you about to stay healthy, look after your gut microbiome. This topic me maatrukave mama ogalanta kiyanne yanne healthy wata inde ekena saukhya sampannawa inna nan ogalange antrawala katteke inna shudra jeevi gahana parisam karaganna kiyala api balamu eka parisam karaganna kota me shudra jeevi gahana parisam karaganna kota apita tiyena vaasi saha ඒකෙන් අපි මේ ලෝකේ ඇන්ටිබයොටික් එහෙම නැත්නම් ඇන්ටිමයික්‍රෝබියල් වලට රෙසිස්ටන්ට් වෙලා තියෙන ලොකු ප්‍රශ්නයක් කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ ප්‍රශ්නේ විසඳා ගන්නත් අපේ සෞඛ්‍ය රැක ගන්නත් මේක උදව් වෙන්නේ කොහොමද කියලා තමයි මම මේ දේශනෙන් ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම අපි මේ මයික්‍රෝබයෝම් කියන එක එහෙම නැත්නම් ශුද්ධ ජීවි ගහන කියන එක මොකද්ද කියලා අඳුනගමු. දැන් අපේ ශරීරයේ තියෙනවා නම් සෛල යම් කිසි ප්‍රමාණයක් ඒක මේ නිල් පාට රෞමෙන් දක්වනවා නම් මේ අපේ ඇඟේ ජීවත් වෙන ශුද්ධ ජීවි ගහනවල එකතුව ගත්තාම ඒක මේ රතු පාට රෞමෙන් තමයි දක්වන්නේ. එතකොට ඔයගලන්ට පේනවා මේක 10 ගුණයක් විතර විශාලයි. ඇත්තටම ගත්තොත් මේ සෛල වශයෙන් ගත්තොත් ශුද්ධ ජීවි සෛල සංඛ්‍යාව අපේ ශරීරයේ තියෙන සියලුම සෛල එකතුවේ වගේ 10 ගුණයක් තියෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. දෙම මේ මේ කියන මයික්‍රෝබයෝම් එක එහෙම නැත්නම් ශුද්ධ ජීවි ගහනයන් ගැන ගොඩාක් දුරට පරිශන කරලා හොයාගන්න දැන් පහුගිය දශක දෙකක් තුනක් අතර කාලයේ තමයි මේක හොයන්න පටන් ගත්තේ. ඒක හොයාගත්තත් එක්කම හුඟක් දේවල් හොයාගෙන තියෙනවා අපේ සෞඛ්‍යයට බලපාන අපේ සෞඛ්‍ය රැකගන්න කොහොමද කියන එක. මේ දැන් අපි අපි දන්නවා අපි පරිණාමණය වෙනකොට මේ ශුද්ධ ජීවීන් තමයි මුලින්ම හිටියේ. ඉතින් එතකොට ඒගොල්ලන්ගෙන් අපි පරිණාමණය වෙලා මේ මානවයා හැටියට එද්දී ගත වෙච්ච මුළු කාල පරාසය තුලදීම මේ මයික්‍රෝ ඒ කියන්නේ මේ ශුද්ධ ජීවීන් අපිත් එක්ක හිටියා. අපිත් එක්ක දැනුත් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ මේ ජෙනටික් මැටීරියල් මේ පරිණාමණයේ ජෙනටික් මැටීරියල් අරගෙන අපිත් එක්ක ඇවිල්ලා ඉන්නේ හේතුවක් ඇතුව. ඒ හේතුව හොයාගන්න අපිට හුඟක් කල් ගියා. නමුත් දැන් ඒක හොයාගෙන තියෙන නිසා අපි කවුරුත් ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙලා ඒක පරිසම් කරගන්න මේ මයික්‍රෝබයෝම් කියන එක එහෙම නැත්තම් ජෙනටික් මැටීරියල් මේ මේ ගහන වලින් ජනනය වෙන ජාන වල එකතුවෙන් අපිට තියෙන වාසි මොනවද? ඒ හින්දා ඒගොල්ලෝ රැකගන්නේ කොහොමද කියන එක තමයි මේ දේශනෙන් මම ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේක හුඟක් ඉන්ටරෙස්ටිං මේ 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 මාතෘකාව හුඟක් ආස හිතෙනවා කියවනකොට අපි නොදන්න හුඟක් දේවල් දැනගන්න පුළුවන් වෙනවා. අපි එකිනෙකාගේ සෞඛ්‍ය රැකගන්නේ කොහොමද? අපිට මේක උදව් වෙන්නේ කොහොමද? ඉතින් එතකොට මේක ප්‍රධාන වශයෙන් මේ ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් නවත්තන සතිය කියන්න පටන් ගන්න අපි මේකෙන් විශාල ලෙස ඇත්තම කියනවනම් මේක තමයි පළවෙනිම මූලිකම තැන අපි පරිසම් කරගත්තොතින් මේ මොකද ජෙනටිකලි තමයි රෙසිස්ටන්ට් ඩිවලප් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිරෝධීතාවය ඩිවලප් වෙන්නේ ජෙනටිකලි. එතකොට මේ ජෙනටික් මැටීරියල් එක එකේ එකතුව පරිසම් කරගන්න එකේ වැදගත්කම ඔයාලට තේරේ. ඊළඟට මේ මයික්‍රෝබයෝම් කියන එක ගත්තම ලෝකේ මේ භූගෝලීය වෙනස්කම් එක එක තැන්වල එක 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 විදිය අපි හිතමු තෙත් වනාන්තරයක එක විදියක වියලි වනාන්තරයක එක විදියක ඊළඟට කාන්තාරයක එක විදියක ඒ වගේ අපේ ශරීරයේ තියෙන ඉසේ සිට පාදාන්තයේ තියෙන කොටස් ගත්තොත් ඒවවල එක එක තැන්වල තියෙන මයික්‍රෝබයෝම් එකත් යුනික් කියන්නේ එතනට ආවේනික ක්‍රමයකට තමයි තියෙන්නේ අර අර භූගෝලීය වෙනස්කම් වගේ. ඒකත් හරිම ඉන්ටරෙස්ටිං. එතකොට අපේ අන්ත්‍රයේ තියෙන කට්ටිය ගැන තමයි අද මම විශේෂයෙන් කියන්නේ. අපේ දැන් මුඛය අන්ත්‍රය ඊළඟට හම ඊළඟට අපේ වැජයිනල් ඒරියා එහෙම නැත්නම් ප්‍රිපියුසල් ඒරියා ඔය හැම තැනකටම වෙන වෙනම ආවේනික ශුද්ධ ජීවීන් ඉන්නවා අපිට හිතකර කට්ටිය. දැන් ඒගොල්ලන් හිතකර කට්ටිය නැති කරගෙන තමයි අපි ලෙඩ හදාගන්නේ. අන්න ඒක මතක තියාගන්න. ඊළඟට දැන් ඒ ඉන්න ශුද්ධ ජීවීන් ගහණයට අයිති වෙනවා බැක්ටීරියා ප්‍රොටෝසෝවා. ඒ කියන්නේ මේ එක සෛලයක් තියෙන පැරසයිට්ලා එක සෛලයක් තියෙන කට්ටිය පැරසයිට්ලම නෙමෙයි බැක්ටීරියා අයිති වෙනවා. ඒක සෛලික සත්තු අයිති වෙනවා.
දිලීර අයිති වෙනවා ඊළඟට ඊස්ට් කියන ඒවා අයිති වෙනවා තවත් විවිධ එක සෛලයකට වඩා තියෙන ඇහැට නොපෙනෙන ශුද්ධ ජීවීන් හුඟක් ඉන්නවා ඒ ඔක්කොම අපිට හරීම වැදගත් ඒගොල්ලන්ගේ ඥාන එකතුව අපිට හුඟක් උදව් වෙනවා අපේ එදිනෙදා ක්‍රියාවලීන් වලට අපේ මානසික ශාරීරික සියලුම කාර්යීන්ට මේගොල්ලෝ උදව් වෙනවා අපි බලමු කොහොමද කියලා හරි දැන් ඒ ඒ අපේ අන්ත්‍රයේ ඇතුලේ ඉන්න ඒ බැක්ටීරියා වෛරස් ෆංගස් ඔය කොම ඒ කියන්නේ ඔය ශුද්ධ ජීවීන් සියලුම ගහණයන් එක්ක අපි සිම්බයෝසිස් එකක් තියෙනවා සිම්බයෝසිස් කියලා කියන්නේ අපි සහජීවණයෙන් ජීවත් වෙනවා සහජීවනය කියන්නේ ඒගොල්ලන්ව අපි ඒගොල්ලන් අපිට උදව් වෙනවා අපි ඒගොල්ලන්ට උදව් වෙනවා ඒගොල්ලන් අපිට උදව් වෙන ප්‍රමාණය ඇත්තටම කියනවා නම් වැඩි අපි ඒගොල්ලන්ට උදව් වෙනවට වඩා එතකොට ඒගොල්ලෝ අපිට නියුට්‍රියන්ට්ස් උත් දෙනවා ඒ කියන්නේ අපි 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 ඒගොල්ලන්ට දෙන්නේ කෑම සහ ඒගොල්ලන්ට ඉන්න තැනක් විතරයි නමුත් ඒගොල්ලෝ අපිට දෙනවා අපේ ජීර්ණ පද්ධතියේ ඒක හොඳින් සිද්ධ වෙන්න අවශ්‍ය වෙන ජීර්ණ කාර්යාවලියට ඒගොල්ලෝ ගොඩාක් උදව් වෙනවා ඊළඟට ඒගොල්ලෝ අපිට විටමින් අපිට තනියෙන් හදාගන්න බැරි අපිට එළියෙන් අරගන්න බැරි විටමින් වර්ග B2 B12 විටමින් K ෆෝලික් ඇසිඩ් වගේ ඒවා ඒගොල්ලෝ අපේ ගැටකේ හදනවා අපිට ඒක තනියෙන් කරගන්න බෑ ඊළඟට ඒගොල්ලෝ පිටින් එන හානිකර බැක්ටීරියා හානිකර බැක්ටීරියා ඉන්නේ ලෝකෙ ගත්තාම 100% ප්‍රතිශතයක් වශයෙන් කිව්ව 2/5 අතර ඉතුරු 95%ම හිතකර බැක්ටීරියා. ඉතින් එතකොට මේ හානිකර බැක්ටීරියා වැරදිලා හරි අපේ කෑම රටාවේ හරි අපේ වැරද්දකින් තමයි මේ බැක්ටීරියා අපි ඇතුළට ගන්නෙ. එහෙම ආවහම ඒගොල්ලන්ව එලවන්නත් මේගොල්ලෝ උදව් කරනවා. ඉතින් බලන්න කොයිතරම් වටින ශුද්ධ ජීවි සංඛ්‍යාවක් අපි ළඟ ඉදිද්දි අපි ඒගොල්ලෝ ගැන නොදැන ඒගොල්ලන්ව පාවිච්චි කරන්න වැරදියට ඒගොල්ලන්ව විනාශ වෙන විදියට ක්‍රියා කිරීමෙන් තමයි අපේ සෞඛ්‍ය හානි කරගන්නේ. අපි බලමු ඒක තවදුරටත් කොහොමද කියලා. දැන් ඒ අර සිම්බයෝසිස් කියන එක يعني සහජීවනයේ කියන එක විනාශ වෙනකොට අපි කියනවා ඩිස්බයෝසිස් කියලා. ඒ සහජීවනයේ නැති වෙලා ඒක විකෘති වුණාම ඩිස්බයෝසිස් කියන වචනේ. ඩිස් කියන්නේ විකෘති කරනවා, වෙනස් කරනවා. එතකොට හැදෙන ලෙඩ බලමු අපි ටිකක් හැම ලෙඩක්ම ඩිරෙක්ට්ලි හරි ඉන්ඩිරෙක්ට්ලි හරි රිලේටඩ් කියලා මට කියන්න හොඳටම පුළුවන් මගේ මේ සම්බන්ධ තියෙන නොලෙජ් එකේ. එතකොට මේ ලොකු ප්‍රධාන ලෙඩ ටිකක් මම මේකේ පෙන්නලා තියෙනවා. දැන් මොළයේ තියෙන ලෙඩ පාකින්සන්, ඇල්සයිමර්ස් ඒ කියන්නේ මෙමරි ලොස් වෙන එක, ඊළඟට මල්ටිපල් ස්ක්ලෙරෝසිස් ඒ කියන්නේ ස්නායු දිය වෙන ලෙඩ, ડિප්‍රෙෂන්, ඇන්සයිටි, unknown pains, stress, ඔය ඔක්කොම මේ බැක්ටීරියා වෙනස් කරි බැක්ටීරියාට පුළුවන් පාලනය කරන්න සහ ඒගොල්ලොන්ගේ ડિස්බයෝසිස් වලින් අපි හදා ගන්නවා. ඊට පස්සේ තයිරොයිඩ් හෝමෝනේ අඩු වෙන එකත් එහෙමයි. ඒකටත් සම්බන්ධයි. ඊළඟට heart diseases, ඒ කියන්නේ කොලෙස්ටරෝල් වැඩිවීම, ඊළඟට heart attack කියන එක කෙලින්ම related. ඒක ඉතාම පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා. මේවා සියලුම දේවල් නිවැරදි සයන්ටිෆික් ඩේටා වලින් ප්‍රූව් කරලා තියෙනවා. ඕනි තරම් ඔයගලන්ට Human Microbiome Project කියලා එකක් තියෙනවා. ඒක 2008 ඉඳලා 2015 වෙනකන් ගියපු ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඊළඟට ට්වින්ස්ලා මං හිතන්නේ ලක්ෂයක් විතර එකතු කරගෙන ඒ ට්වින්ස්ලාගෙන් ඒ කියන්නේ මේ නියුන් දරුවන්ගෙන් කරපු විශාල ස්ටඩීස් තියෙනවා. ඒ නිසා ඒවා ඉතාම නිවැරදි දත්ත තියෙනවා මේ සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා බය නැතුව කියන්නේ මේව පාවිච්චි කරන්න පුළුවන් අපිට අපේ සෞඛ්‍ය රැක ගන්න. ඊට පස්සේ ස්ථූල භාවය, obesity, ඊළඟට type 2 diabetes ඒවා directly මේ මයික්‍රෝබයෝම් එක විනාශ කිරීම නිසා හැදෙන ඒවා. දැන් අපේ දියවැඩියා මෙච්චර වැඩියයි හේතුව අපි කෘතිම ආහාර මයික්‍රෝබයෝම් එක විනාශ වෙන විදියට ඇන්ටිබයොටික් ගන්න නිසා, බෙහෙත් වර්ග ඕනකට වඩා ගන්න නිසා. ඉතින් ඒවා ස්වභාවයෙන්ම මේක දැනගෙන නවත්ත ගන්න පුළුවන් කියන එක ගැන ඕගොල්ලෝ කවුරුත් දැනුවත් වෙන්න. ඊට පස්සේ ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස් කියලා හුඟක් ඩිසීසස් තියෙනවා. මොනවා හරි කාපුවම බඩ රිදිලා බුරුල් වෙලා යන ඒවා, ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම්, අල්සරේටිව් කොලයිටිස් කියලා ගොඩාක් දේවල් තියෙනවා. ලොකු සර්ජරි කළා, විශාල දේවල් කළා, ඒත් හුඟක් දෙනෙක් මැරිලා යනවා මේ ඩිසීස් එක නිසා. එහෙම නැත්නම් කෙට්ටු වෙලා දුක්ඛිත තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒව ඔක්කොම කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මස්පිඩු දිය වෙන, රුමැටොයිඩ් ආතරයිටිස්, සාකොපීනියා, ඊළඟට අර අන්නෝන් හේතුවක් නැතුව කෙට්ටු වෙන අසනීප වෙන මහන්සි ගතිය දැනෙන ලෙඩ හුඟකට මේවා සම්බන්ධයි. ඉතින් මේ පොඩ්ඩක් මම කියන්නේ ඉතුරු ටික ඔයගොල්ලෝ කියවලා බලන්න.
ඒ dysbiosis එක වෙනකොට මේ ගට් එක ඇතුලේ මේ පින්තූරකින් එක පෙන්වන්නේ බැක්ටීරියා අවිනාශ වෙන හැටි. ඊට පස්සේ අපේ ඉන්න ඒ ඇඟේ ඉන්න බැක්ටීරියා ගැන තව පොඩ්ඩක් මම ආයි සමරි එකක් කියන්න. අපිට අපේ සෛලවල වගේ 10 ගුණයක්වත් වැඩියෙන් මේගොල්ලන්ගේ ප්‍රමාණයක් අපි ළඟ ඉන්නවා. ඊළඟට ඒගොල්ලන්ගේ බර ගත්තම කිලෝ මේ කිලෝග්‍රෑම් වලින් ගත්තම 1.5 එහෙම නැත්නම් 2.5ක් අතර වෙනවා. රාත්තල් වලින් ගත්තොත් 3.5ක් අතර ප්‍රමාණයක්. එහෙම බරකට ශුද්ධ ජීවීන් අපේ ශරීරයේ අපිත් එක්ක ඉන්නවා. අපි ඉපදෙනකොට අපිට බොහොම සුළු වශයෙන් තමයි මේ මයික්‍රෝබයෝම් එක ඉපදෙද්දි තියෙන්නේ ස්ටෙරයිල් ස්ටෙරයිල්ම නෑ අපි. නමුත් ඉපදෙනකොට තමයි අම්මගේ වැජයිනල් ෆ්ලෝරා එකටයි අම්මගේ පළවෙනි කිරිබිඳුවෙන් එන බැක්ටීරියා ටික ගට් එකටයි ගිහිල්ලා තමයි අපේ මයික්‍රෝබයෝම් එක පටන් ගන්නෙ. එතකොට අම්මා කෙනෙක් එතකොට ඉමේජින් කරන්න අම්මා කෙනෙකුට බබා ඇතුලේ ඉන්නේ නැද්දි ඇන්ටිබයොටික් ගන්න වුණා නම් ඉපදෙන දරුවට ආසාත්මිකතාවයේ වැඩි වෙන්නේ නිතරම ඩයරියල් ඩිසීසස් හැදෙන්නේ හමී රෝග හැදෙන්නේ අන්න ඒ කාරණේ නිසා. ඒවා දැන් මේ මයික්‍රෝබයෝම් ප්‍රොජෙක්ට් එකේ හොඳට පෙන්නලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇන්ටිබයොටික් අන්නෙසෙසරිලි ගන්න එක හානි කරයි කියන එක හුඟක් දෙනෙක් තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ ගුඩ් බැක්ටීරියා මේ ඔක්කොටම විරුද්ධව මේ අපිව බලා ගන්නවා. ඒ නිසා ඒගොල්ල වෙනුවෙන් අපි කෑම ගන්න ඕනි. ඒගොල්ලොන්ව පරිස්සම් කරන්න ඕනි. එතකොට ඒගොල්ලෝ අපිව පරිස්සම් කරනවා. එතකොට දැන් ඒ dysbiosis එක මේ අපි මේ මයික්‍රෝබයෝම් එක වෙනස් කරගන්න බලපාන්නේ අපේ කෑම රටාව. ඊට පස්සේ ඒවා ඒ කෑම රටාවෙන් වෙනස් වෙච්ච ඒවා ඒවා වල තියෙන හොඳ නැති දේවල් ගොඩාක් තියෙනවා. අපි ඒ ඒවා හොඳ දේවල් ගත්තොත් අපි කතා කරොත් මේ හෙල්දි දේවල් තමයි කියන්නේ හෙල්දි ෆැට් කියලා තියෙනවා. හෙල්දි ෆැට් කියන්නේ ඔය ඝනීකරණය වෙන තද ලොකු ට්‍රාන්ස් ෆැට් කියන ඒවා හොඳ නැහැ. නමුත් අර ශාක වලින් ඔරිජින් වෙන පොලි අන්සැචුරේටඩ් තෙල් වර්ග හොඳයි. ඒවා තියෙන්නේ ගොඩාක් වෙලාවට ශාක වලින් ගන්න තෙල් වලින්. ඒ කියන්නේ පොල් තෙල් නරක නැහැ. ඊළඟට ඔලිව් ඔයිල් ඒ වගේ. දැන් ඒවා වල නිවැරදි වෙන්න ඕනේ. දැන් බොරුවට අර පාම් තෙල් වගේව හරියන්නේ නැහැ. ඒක ශාකයකින් වුණත් ඒකේ තියෙන්නේ ට්‍රාන්ස් ෆැට්. ඊට පස්සේ දැන් හුඟක් කෘතිමව තෙල් හදනවා ලෝකේ. ඒව හදලා බොරුවට නම් දාලා දෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒවා වලින් වැළකීලා පරිස්සම් වෙන්න. ඊළඟට අපිට හුඟක් හොඳයි ෆර්මෙන්ටඩ්. ෆර්මෙන්ට් කරපු කෑම. ෆර්මෙන්ට් කරන්න කියන්නේ මේ අපි පැහෙන්න තියලා ගන්නේ. දැන් අපි හිතමු කර්ඩ් වගේ ඒවා fermented food. ඊළඟට අපි ඔය අපේ හෙල කෑම වර්ග තියෙනවා මේ ඒ වගේ රෑලි වෙනකන් අනලා තියලා ferment වෙන්න හදලා කන කෑම. ඒවා කියන්නේ ඊවන් අපේ කැවුම් වුණත් එහෙම fermented කෑමක්. ඊළඟට ඔය විවිධ කෑම තියෙනවා අපේ ඒවා ඔයගලන් හොයාගන්න. ඊළඟට ශාක වලින් ඔරිජින් වෙන කොළපාට දේවල් එක එක පාට දේවල් හුඟක් වැදගත්. මේ මොකද ඒ පාටත් එක්ක තියෙන අපිට දිරවන්නේ නැති කොටස් වෙන්න පුළුවන්. නමුත් ඒවා මේ මයික්‍රෝබ්ස්ව පරිස්සම් කරනවා. ඊට පස්සේ ආටිෆිෂල් ඩයි දාපුවා ආටිෆිෂලි මේ ෆ්‍රිජ් වල ගොඩක් කල් තියලා එහෙම කනේම හොඳ නැහැ. ඊළඟට අපේ ලයිෆ් ස්ටයිල් එකත් හරි වැදගත්. ඒ කියන්නේ ව්‍යායාම කරනවද, හොඳ වාතාශ්‍රයක් තියෙනවද, වේලාවට නිදිය ගන්නවද, ඒවත් වැදගත් මේ මයික්‍රෝබයෝම් එක. ඊළඟට දැන් අපි ඔල්රෙඩි විනාශ කරගත්ත මයික්‍රෝබයෝම් එක නැවත ස්ථාපිත කරන්න දැන් මේ දත්ත වලින් හොයාගෙන තියෙනවා ප්‍රොබයොටික් ප්‍රීබයොටික් වගේ ඒවා. හැබැයි ට්‍රාන්සියන්ට් ඒවා වත විශේෂයෙන් යැපෙන්න එපා. කෑම රටාවෙන් ෆිසිකල් එක්සර්සයිස් වලින් ස්ට්‍රෙස් එක අඩු කරගෙන ඉන්න එකෙන් අවශ්‍ය නිින්ද හොඳ වාතාශ්‍රය ඒවා වලින් තමයි මේවා රැක ගන්න ඕන. ඊට පස්සේ මෙඩිසින් ඇන්ටිබයොටික් පුළුවන් තරම් ඈඩ් කරන්න ඕන. අත්‍යවශ්‍යම කට්ටිය අරෙන්න ඉමුනෝ සප්‍රෙස් කට්ටිය අරෙන්න ඇන්ටිබයොටික් ගන්න හොඳ නැහැ. ඊට පස්සේ දැන් ෆීකල් මැටර් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන ක්‍රමයකුත් තියෙනවා. හොඳටම හානිකර තත්වයට මයික්‍රෝබයෝම් එක නැති වෙලා ජීවිත හානි වෙන්න යනකොට සීඩිෆ් වගේ රෝගවලින් ගට් එක කපලා දාන්න වෙන අවස්ථාවල් වලදී ෆීකල් මැටර් ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා ජීවිත බේර ගන්නවා. දැන් ලෝකේ ගොඩාක් තැන්වල ඒක කරනවා. ඒ කියන්නේ ෆීකල් මැටර් ප්‍රිසර්ව් ෆීකල් මැටර් එක ඒ මිනිස්යාගේම එහෙම නැත්නම් පවුලේ ක්ලෝස් එක්කෙනෙක්ගේ කැප්සියුල් එකක් වශයෙන් අරගෙන ට්‍රාන්ස්ප්ලාන්ට් කරන ක්‍රමයකුත් තියෙනවා.
ඉළඟට ඉතින් දැන් ඔබලන්ට විශේෂයෙන් කියන්න තියෙන්නේ නර්සස් ලැහැදියට නර්ස ස්ටඩන්ස් හැදියට ඔබලන්ගේ නිතරම ඔබලන්ට ඇන්ටිබාටික් දකිින් හම්බ වෙනවා මේ ලෙඩ්ඩුන්ට ප්‍රස්ක්‍රයිප් කරනවා ඒවල නංගන් දැනගන්නවා මේකට මේක දෙන්න කියලා හොයාගන්න නමුත් කවදාවත් ඒ දැනුම ප්‍රමාණවත් වෙන්නේ නෑ ඇන්ටිබාටික් එකක් තනියෙන් ගන්න කිසිම වෙලාවක තනියෙන් ඇන්ටිබයොටික් ගන්න එපා. ඒ කියන්නේ self prescription. මම දන්නවා ගොඩාක් nurses-ලා එහෙම කරනවා. කවදාවත් කරන්න එපා. ඕගොල්ලෝ හොඳක් නෙමෙයි නරකක් කරන්නේ Tamanට. Tamanගේ පවුලේ අයට treat කරන්න යන්න එපා. ඒවට qualified doctor කෙනෙක්ගෙන් පමණක් prescription අරගන්න. හොඳට assess කරන කෙනෙක්ගෙන් අරගන්න. ඒ හින්දා කිසිම වෙලාවක අනවශ්‍ය විදියට ඇන්ටිබයොටික් පාවිච්චි කර තමන් පාවිච්චි කරන්නත් එපා පවුලේ අයට දෙන්නත් එපා දැන් ලෙඩෙකුට පවුලේ හරි තමන්ට හරි ඇත්තටම ඉන්ෆෙක්ෂන් එකක් ඩයග්නෝස් කරලා බෙහෙත දුන්නා නම් ඒක නියමිත මාත්‍රාවෙන් නියමිත කාලයේ ගන්න ඕනේ ලෙඩේ දවස් දෙකෙන් හොඳ වුණා කියලා ඇන්ටිබයොටික් එක කරලෙන් හොඳ වුණා කියලා නවත්තන්න එපා මම දන්නවා සමහරු වන් ෂොට් කියලා කියනකොට ඉතින් ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා පුළුවන් තරම් ඔබ්සර්ව් කරන්න ඇන්ටිබයොටික් ගන්න නිකන් බොරුවට ගන්නෙ නැතුව. දැන් ඔයගොල්ලෝ නර්සස්ලා හැටියට දන්නවා නරක අසනීපයක් නරක ඉන්ෆෙක්ෂන් එකක් තියෙනකොට මොන මොන ලක්ෂණද බලන්නේ කියලා අපි බ්ලඩ් ප්‍රෙෂර්, හાર્ට් රේට්, සැචුරේෂන් ඔය වගේ දේවල් බලනවා. ඒ වගේ ඒවා වලින් බලලා ඒවා විදියට ඊට වඩා ඒ පිළිබඳ දන්න වෛද්‍යවරයෙක් ඩයග්නෝස් කරලා දෙන ඇන්ටිබයොටික් එක නියමිත මාත්‍රාවෙන් නියම විදියට දෙන්න ඕනේ. එහෙම නැතුව හිතුමන අපිට කිසිම වෙලාවක තමන් ගන්නත් එපා තමන්ගේ පවුලේ අයට දෙන්නත් එපා. ඒ ඉඳ හැම වෙලෙම මතක තියාගන්න අපේ ඇඟේ පාට් එකක් ඇතුළේ ඉන්න මේ මයික්‍රෝබ්ස්ලා අපේ ඉමුන් සිස්ටම් එකට හුඟාක් ඕන වෙනවා. ඒගොල්ලෝ අපේ මෙටබොලිසම් එක මේ බලා ගන්නවා, කොලෙස්ටරෝල් මෙටබොලිසම් එක කරනවා, ටොක්සින්ස් අපේ ඇඟෙන් අයින් කරනවා, අපේ හෝමෝන් සිස්ටම් එක, ඕගන්ස් බලා ගන්නවා, මෙන්ටල් හෙල්ත් බලා ගන්නවා. ඒ ඉඳ කවදාවත් මේ මයික්‍රෝබ්ස්ලා unnecessarily kill කරන්න එපා. Unless ඒගොල්ලෝ අපිට ඒගොල්ලන්ව මැරෙන විදියට ඇන්ටිමයික්‍රෝබියල් ගන්න එපා. Unless ඒගොල්ලෝ අපිට ඇත්තටම ඉන්ෆෙක්ෂන් එකක් කරන වෙලාවට මිස. හරි? ඉතින් තමන් මං ආයිත් කියනවා තමන් තනියෙන් බෙහෙත් ඇන්ටිබයොටික් ගන්න එපා. ඇන්ටිබයොටික් තමන්ගේ පවුලේ අයට දෙන්න එපා. ඊළඟට පවුලේ එක්කෙනෙකුට ගෙන ආපු ඒවා අනිත් අයට දෙන්න එපා. ෂෙයා කරන්න එපා. කොයි ඒවා තමයි do not do කියන ඒවා. ඊට පස්සේ do කියලා කියන ඒවට ගන්නේ සම්පූර්ණ ඇන්ටිබයොටික් කෝස් එකක් හොඳට ක්වොලිෆයිඩ් ડોක්ටර් කෙනෙක් ප්‍රෙස්ක්‍රයිබ් කරා නම් ඇක්චුවල් ඉන්ෆෙක්ෂන් එකකට ඒක කියපු මාත්‍රා වලින් සම්පූර්ණ කාලය ගන්න. අන්න ඒක සම්පූර්ණ කාලය ඕගොල්ලොත් ගන්න, පවුලේ අයටත් දෙන්න, ඕගොල්ලෝ බලා ගන්න ලෙඩ්ඩුන්ටත් දෙන්න. Thank you very much. දැන් මේ කියපු දේවල් තවදුරටත් කියවලා ඕගොල්ලෝ ඕගලන්ගේ දැනුම වැඩි කරගන්න, ඕගලන්ගේ සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්න එක ගොඩාක් වැදගත් වෙනවා.